හරිදේ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මීට සුළු මොහොතකට පෙර අද දවසේදී වාර්තා වුණා ඒ සංඛ්‍යාවක් ලෙස 37ක් ලෙසයි වාර්තා වන්නේ මේ පිළිබඳව ඇතුළු තවත් තොරතුරු රසක් අප සතුයි රැඳෙන්න ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන්ම සිරස්තල මෙරට කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 400 ඉක්මවයි. වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් සෙබළුන් 30කට කොරෝනා. කොළඹ බණ්ඩාරනායක මාවතෙන් තවත් කොරෝනා ආසාදිතින් හමු වෙයි. නේපාලයේ සිරවේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට. පැලිකුඩ මත්ස්‍යවෙළඳ සංකීර්ණයේ PCR පරීක්ෂණයට ලක් කළ කිසිවෙකුටත් කොරෝනා නැහැ. හෙට සිට මත්ස්‍යවෙළඳ පොලේ කටයුතු ආරම්භයි. බහුතර ජනමතයේ ඇත්තේ මැතිවරණයේ පැවැත්වීමට බව ප්‍රසන්න කියයි. මෙය මැතිවරණයකට සුදුසු කාලයක් නොවේ. කැෆේ අවධාරණය කරයි. කුඩු ගෙදරටම නොමිලේ. නීතිය දැඩිව. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය. ශ්‍රී ලංකාවෙන් දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයින් 30 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදින වූ බවට අද පස්වරු වන විට තහවුරු වීමත් සමගම මේ වන විට අද දවසේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 37ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේදීද වැලිසර නාවික හමුදා කඳවුරෙන් වෛරසය වැළඳුණු සෙබළුන් 30 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙරටින් මේ මොහොත වන විට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 409 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා මර්ධන ජාතික මධ්‍යස්ථානයේ මීට ටික වේලාවකට පෙර නිවාවටපත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් යුද හමුදාපති ලොතිනෙන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ඇතුළු සෞඛ්‍යංශ නිලධාරීන් මේ පිළිබඳව වන අද දවසේ තොරතුරු අපට ප්‍රකාශ කළ අප සූදානම් එම මාධ්‍ය හමුවේ තොරතුරු වෙත දැන් යොමු වන්නට ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර කඳවුරේදී මීට ප්‍රථම දිනයකදී ආසාදෙන් ලක් වූ පුද්ගලයා ආසාදෙන් ලක්වීමෙන් අනතුරුව PCR පරීක්ෂණ විශාල ප්‍රමාණයක් නාවික හමුදා කඳවුර හුදකලා කිරීමෙන් අනතුරුව කරනු ලැබුවන් පස්සේ ඊයේ දිනේ ඒ පුද්ගලයා ඇතුළු 30 දෙනෙකු ආසාදිනිය වී තිබුව බවට අපි තහවුරු කරන ලැබුවා. ඒ අනුව මේ දක්වා අද දිනේ සහ ඊයේ දිනේ කරන ලද PCR පරීක්ෂණ වලට අනුව තවත් 30 දෙනෙකු ආසාදිනිය වී ඇති බවට තහවුරු වෙනවා. මේ අනුව ශ්‍රී ලංකා නාවික හමුදා වැලිසර කඳවුරේ අද දක්වා 60 දෙනෙකු කොවිඩ් 19 ආසාදිනී වී ඇති බවට තහවුරු වී තිබෙනවා. කනගාටු වෙන්න උනත් සඳහන් කරන්නට ඕනි. ඇඳිරි නීතිය කාල සීමාව තුල අපි ජනතාවගෙන් ඉල්ලා හිටියා. මේ ඇඳිරි නීතිය අපි පනවලා තිබෙන්නේ ඔබේ වගකීම ඉටු කරලා සංචරණය සීමා කරලා සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පිළිපදින්න කියලා. නමුත් මේ ඇඳිරි නීති කාල සීමාව තුල අපි ගත්තොත් බණ්ඩාරනායක මාවතේ එක පුද්ගලයෙ එම රෝගය සංගවාගෙන අනික් අයටත් බෝ කරලා එවැනි ආකාරයට හැසිරීමක් සිද්ධ වුණා. ඇඳිරි නීති කාලය තුල දණ්ඩාරනායක මාවතේ ඒ පිරිස නොයෙකුත් ආකාරයට කාඩ් සෙල්ලම් කරන ඒවා එහෙමත් නැත්නම් නොයෙකුත් ආකාරයට තමන්ගේ හමුවීම් සමාජ දුරස්ථභාවය තියාගෙන කරන කටයුතු කරන්නේ නැතුව ඇඳිරි නීතිය දැම්මත් එය නොසලකා වුන් කටයුතු කරලා තිබෙනවා. එහි ප්‍රතිවිපාකය තමයි බණ්ඩාරනායක මාවතේ විශාල පිරිසකට මේ රෝගය වැළඳීම. අදත් බණ්ඩාරනායක මාවතේ 11 දිනෙකට මෙම රෝගය තියෙන බව තහවුරු වෙලා තියෙනවා. ඒ කිසිදු කෙනෙකුට රෝග ලක්ෂණ නැහැ. ඒ වගේම තවත් පුද්ගලයේ සුදුවැල්ල ප්‍රදේශයේ වගකීම් විරහිතව ඇඳිරි නීති කාලයේ හැසිරිච්ච නිසා ඒ ප්‍රදේශයේ විශාල පිරිසකට රෝගය වැළඳුණා. ඒ විතරක් නෙමෙයි ඒ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට ගිය නාවික හමුදාවේ විශාල ප්‍රමාණයකට මෙම රෝගය වැළඳුණා. පුරවැසියෝ විදිහට එක වගකීම් විරහිත පුද්ගලයෙක්ගෙන් සිය ගානකට මෙම රෝගය පැතිරෙන්නට පුළුවන්. නිසා අපි
ආදරයෙන් ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාගේ ඔබේ වගකීම ඉටු කරන්න සමාජ දුරස්ථභාවය තවදුරටත් පවත්වාගෙන යන්න අද රාත්‍රී 8ට පනවන ඇඳිරි නීතිය නැවත සඳුදා පාන්දර 5 දක්වා ලංකාවේ සියලුම ප්‍රදේශවල බලපැවැත්වෙනවා ඇඳිරි නීතිය తాවකාලිකව ඉවත් කළ ප්‍රදේශවලටත් මේ අදාළයි ඒ අනුව හෙට දිනය සෙනසුරාදා දිනය ඉරිදා දිනය ලංකාව පුරාම ඇඳිරි නීති තත්ත්වය පෙර පරිදිම ක්‍රියාත්මක වෙනවා විශේෂයෙන්ම නිරන්තරයෙන් ජනතාව නගන ප්‍රශ්නයක් තමයි මේ තත්ත්වය පහව ගොස් කවදාද සම්පූර්ණයෙන්ම පෙර පරිදි රට පවත්වාගෙන යන්න පුළුවන් කියන කාරණේ ඒ සියල්ල රඳා පවතින්නේ ඔබගේ හැසිරීම මත අද දින කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් හැටියට 11 දෙනෙක් මේ වෙනුවිට බණ්ඩාරනායකපුර එම පළවෙනි සොයාගත්තු වත්ත සහ අනිකුත් වතු කීපය ආශ්‍රිත ආසාදිතයන් තමයි මේ හොයාගෙන තියෙන්නේ PCR පරීක්ෂණ 1142 මේක අත වශයෙන්ම සාමාන්‍යයෙන් අපි පවත්ව ගත්තේ 700 සීමාවේ ඊටත් පෙර අපි පවත්ව ගත්තේ 200 ගණන් වල සීමාවේ ඊටත් පෙර අපි පවත්ව ගත්තේ 125 සීමාවේ අද දින මවිසින් සීලුම රෝහල් වලට දැනුම් දීලා තියෙනවා චක්‍රලේඛයක් මාර්ගයෙන් මේ රෝහල් අධ්‍යක්ෂකවරුන් ආයතන ප්‍රධානීන් මෙම චක්‍රලේඛය පරිශීලනය කරලා ඒ ජනතාවට හිමිවන ඒ සේවාවන් වෙනද වගේම ක්‍රමක්‍රමයෙන් ලබා දීම සඳහා පියවර ගන්නා ලෙස වැලිසර නාවික හමුදා කඳුරෙන් වෛරසය ආසාදින වූ නාවික හමුදා සැබළුන් පිළිබඳ තහවුරු වීමත් සමගම ඔවුන්ගේ පවුලේ සමාජිකින් සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ මෙවන විට කටයුතු කර තිබෙනවා. මේ අතර පැලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ PCR පරීක්ෂණ සඳහා යොමු කළ පුද්ගලයන් 529 දෙනාට කොරෝනා වෛරසය ආසාදින වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව හෙට දිනේ සිට එහි තොග වෙළඳාම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. COVID-19 වෛරසය ආසාදිනු වූ නාවික හමුදා සෙබළුන් 30 දෙනෙකු පිළිබඳ ඊයේ පස්වරුවේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වීමත් සමග එම කඳවුර මුළුමනින්ම හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කළා. මෙම කඳවුරේ සිටින 4000කට අධික නාවික පුද්ගලින් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකින්ද PCR පරීක්ෂණ වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාට ඉසුරු සූර්ය බණ්ඩාර මහතා සඳහන් කළේ. මේ අතර පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ නාවික හමුදා සෙබළෙකුට වෛරසය වැළඳී ඇති බවට පළමුව අනාවරණය වුණා. ඒ අනුව ඔහු පදිංචිව සිටි පොළොන්නරුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් ගම්මාන 12ක් හුදකලා කිරීමටයි පොළොන්නරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ දින කටයුතු කළේ. එසේම මෙම සෙබළා නඹුල්ලේ සිට හිඟුරක්ගොඩ දක්වා පැමිණි ලොරි රථයේ රියදුරු හා සහායකයාද PCR පරීක්ෂණ සඳහා අද පස්වරුවේ පොළොන්නරුව රෝහල වෙත ඇතුළත් කෙරුණා. මෙම නාවික හමුදා සෙබළාගේ මිතුරෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ රාත්‍රියේදී තහවුරු වීමත් සමග කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි ඔහු IDH රෝහල වෙත මාරු කර යැමීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණේ. ඒ අනුව අදාළ නාවික හමුදා සෙබළාගේ මාබණ්ඩිය දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති අතර ඔහු ආශ්‍රය කළ පවුල් 7කට අදාළ පුද්ගලයන් 23 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. මේ අතර වැලිසර නාවික හමුදා කඳුරේ සේවය කර නිවාඩු පැමිණි කොරෝනා සැක සහිත නාවික හමුදා සෙබළෙකු PCR පරීක්ෂණ සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. එසේම අදාළ සෙබළාගේ පවුලේ අයද ස්වයං නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත්තේ. මේ අතර ඊයේ දිනේ වැලිසර නාවික හමුදා කඳුරෙන් වෛරසය ආසාදනය වූ නාවික බටහින් පිළිබඳ තොරතුරු තහවුරු වීමත් සමග එම කඳුරේ සිට නිවාඩු ලබා පැමිණි නාවික හමුදා සෙබළෙකු හා ඔහු ඇසුරු කළ නිවාස 4ක පුද්ගලයන් දින 14ක කාලයක් නිරෝධායනය කිරීමට නිරුව සෞඛ්‍ය නිලධාරීන් අද කටයුතු කළා. වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන ලබන සෙබළුන් පැමිණි බවට තහවුරු වූ කැප්පිරිපුල නගරයේ පිහිටි හෝටලයක් දින 14ක කාලයක් වසා තමා එහි හිමිකරු ඇතුළු පවුලේ 5 දෙනෙකු ස්වයං නිරෝධායනය කිරීමට වැලිමඩ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය විසින් අද පියවර ගත්තා.
मे अतर मेवन विट वेडिम कोरोना रोगी संख्या वार्ता बे कोलंब बंडार नायक प्रदेश अतर ये दिन सिल पीसीआर परीक्षण एकसिया हतलिस तुनाक अतुरीन पुद्गलीन पास दिन वैरस वेलंदी एतिबवट अद पेरवे तहवरूना एसेम मेम वैरस रोगी वेडिपिडिसाक बंडार नायक एकसिया विसी तुनवार्तेन वार्ता वीमात सबक एहि वासे करन पुद्गलीन एकसिया पनास दे दिनकु ए पीसीआर परीक्षण कटियुतु अद सिदु कर तिबेनवा वार्ताव रोगी पास दिन इन्नवा एतकोट एकसिया विसी तुनवार्तेन तुन दिनकुत अनित अय सुपरमार्केट एके वेड करपु मेयत्र पैलियगुड मध्यम मत्स्यवेन संकीर्णे मारु लबागत पिलियंदल प्रदेश मालु विलंदिकु हट कोविड 19 वायरस आसादने वी ऐति बवट तावरु वीमत समग पैलियगुड मध्यम मत्स्यवेन संकीर्णे वेलंदुन सेवकीन पीसीआर परीक्षण सदा योमु किरीमट सौख्य बलधारीन पसुकियदा कटियुतु कला ए अनुव अदाल मत्स्यवेन संकीर्णे वेलंदुन सेवकीन ऐतुलु 529 देनकुगे पीसीआर परीक्षण वलिन तावरु वी ऐत्ते ओउंट वायरस आसादने वी नोमति बवई එසේම මෙම මත්සේ වෙළඳ සංකීර්ණයේ තොග වෙළඳාම සඳහා හෙට දිනේ සිට යලි විවුර්ත කිරීමටයි එම වෙළඳ සංකීර්ණයේ වෙළඳ සංගමයේ තීරණය කර ඇත්තේ මේ අතර වයි 12 වර්ගයට අයත් ගුවන් යානයක් ගුවන් ගිලන් රථයක් ලෙස නවීකරණය කිරීමට ගුවන් හමුදාව කටයුතු කර තිබෙනවා ඒ ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි එසේම PCR පරීක්ෂණ වලට ලක් කර නීතිපති දෙපාර්තමේන්තුවේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියට වෛරස ආසාදනය වී නොමැති බව තහවුරු වීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නීතිපතිවරයා අවසර ඉල්ලා තිබෙනවා ලොව පුරා මාරාන්තික ලෙස පැතිර ගොස් ඇති මෙම වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකිකයින් විශාල පිරිසක් දිවයිනට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටින බව අප පසුගිය දින කිහිපේ පුරාවටම වාර්තා කළා ඒ අනුව නේපාලයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මෙරටට රැගෙන ඒම සඳහා අද පෙරවරු 8ට කත්මඬු නුවර බලා පිටත් වූ යුවෙල් 14:24 දරන ගුවන් යානය අද පස්වරුවේ යලි දිවයිනට පැමිණියා මෙතර මාලදිවයිනේ සිරවේ සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඕන් මුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් අප වෙත මෙලෙස අදහස් පළ කළා. මේ වෙන විට මාලදිවයිනේ සියලුම සංචාරක හෝටල් වසා තිබෙනවා. දැනටමත් මාසික ආමාරක 30 නම් අපට වැඩ නැහැ. අතිගරු ජනාධිපතිතුමනි අප ඔබතුමාගෙන් කාරුණික ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් අප ලංකාවට ගෙනා ගන්න ලෙස. දැනටමත් ආහාර පාන ප්‍රශ්න, සෞඛ්‍යම ප්‍රශ්න වලට මැදි වී සිටිනවා. රට දූපත් වශයෙන් තියෙන නිසා මේ කොවිඩ් 19 රෝගය ඉතා ඉක්මනින් ශීඝ්‍රයෙන් පැතිර යන බවයි දැනට තියෙන සොරවලින් අපිට තේරෙන්නේ සියලුම දූපත් වල සිටින අපි සහ මාලේ නගරයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙනවා දැනට මාලේ සිටියේගේ වතුරවත් හරියට එන්නේ නැති තොරතුරක් තමයි අපිට තේරෙන්නේ දැන් අත්‍තරම අපේ රිසෝට් එකෙත් දැනට ගොඩක් සප්ලයි එහෙම නැතර වෙලා තියෙනවා අපි ජනාධිපතිතුමා ගොඩක් විශ්වාස කරනවා මේ අපි වැඳ නමස්කාර කරලා කියන අපේ පුළුවන් තරම් ඉක්මනින් ගෙන්න ගන්න කියලා මොකද මෙහි ඉස්සරහා ඉදිරියටින තත්ත්වය අනිවාර්යෙන් ගොඩාක් බරපතලයි. ඒ කියන්නේ මෙහි බෙහෙත් හේතුමත් මේ ડોක්ටර් කෙනෙකුට අපි ඇත්තටම කියන නලාවක් අති ලංකාව වගේ බලන්නේ නැහැ. මාලදිවයිනේ මේ අවස්ථාවේ දරුණුවට මේ කොවිඩ් 19 වසංගතය පැතිර යන වේලාවක බලාපොරොත්තු වෙන ඉන්න පුළුවන් ඉක්මනට ලංකාවට යා හැකි තත්ත්වයක් උදා වෙයි කියලා අපේ රජයේ ජනාධිපතිතුමා සහ එම ඇතුළු පිරිසගේ සහයෝගයෙන් ඉතින් මාලේ සිටියක ඉන්න හුඟක් අයට කැම බීම වතුර පහසු කරනුත් අඩුයි. ඉතින් මේ වෙලාවේ අපි හැමෝටම උදව් කරන්න පුළුවන් නම් එකම උදව්වයි ලංකාවට ගෙන්න ගන්න නිරෝධායන කටයුතු වල ඕන දෙයකට අපි සහයෝගය දෙන්න පුළුවන් පහසුකම් අවශ්‍ය නැහැ අපිට ඕනම තැනක අපි නිරෝධායන වෙන්න කැමති අපිව රකින ආරක්ෂක අංශ පිළිබඳව සෞඛ්‍ය අංශ පිළිබඳව අපි මීට වඩා සිතිය යුතුයි මේ මොහොතේදී ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ තමයි රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නේ කිසිම මොහොතකවත් ආරක්ෂක අංශ වෙත ඇඟිල්ල දික කරන්නට හෝ ඔවුන්ට චෝදනා කරන්නට කිසිවෙකුටත් බැහැ මන්මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදුනේ පින්දිමේ අපේ රට වට බැඳි රන් වැට ආරක්ෂක අංශ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය සහ සෞඛ්‍ය අංශ රටට ව්‍යසනයක් උවදුරක් ආපු හැම වෙලාවකම අපිව රැක්කා තමන් ගැන නොහිතා ඔවුන් දිවාරෑ නොබලා තමන්ගේ ජීවිතය ගැන අබ මල් රේණුවකින්වත් නොහිතා අපිව ආරක්ෂා කළා ත්‍රස්ත ප්‍රහාරයන් ගම් වතුර නායෑම් වසංගත
සුනාමි ව්‍යසනය මහා ඉඩෝරේ වැනි ස්වභාවික විපත්වලදී අපේ එකම රැකවරණයත් අපේ ආරක්ෂකයා උනේ ආරක්ෂකංශ සහ සෞඛ්‍යංශ අදත් මේ කොරෝනා වසංගතය අපේ රටේ ව්‍යාප්ත වීම වළක්වන්න ආරක්ෂකංශ සමාජිකින් ඩබල් රෑ නොබලා අවුව වැස්ස ගැන හිතන් නැතුව තමන්ගේ පවුල ගැනවත් හිතන් නැතුව මොන්න තරම්නම් සේවයක් කැපකිරීමක් කරනවද අපි කොහොමද අපේ ආරක්ෂකංශ අපිට කරන මේ සේවය අමතක කරන්නේ ඔවුන්ට එරෙහිව කතා කරන්නේ මේක කියන්න සිද්ධ වුණේ ඊයේ දවස වෙනකොට වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් 30 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳීමත් එක්ක ඇතම් තැන්වල මතුවලා තියෙන තත්ත්වයක් එක්ක මේ විරෝධාර නාවිකයින් එහෙ මෙහෙ ඇවිදලා නෙවෙයිනේ මේ රෝගයට ගොදුරුනේ ඔබ දන්නවා ඒක මතක නැත්තම් අපි මතක් කරන්නම් ජයල සුදුවැල්ල ප්‍රදේශයේ ඉඳලා මුළු රටටම කොරෝනා බෝ කරන්න හිටපු පිරිසක් ඉලක්ක කරලා ඔවුන්ව අඳුනගෙන ඔවුන්ව ප්‍රදේශයෙන් ඉවත් කරන්න සහ ඔවුන්ව නිරෝධායනයට යොමු කරන්න මේ වැලිසර නාවික කඳුරේ විරෝධාර සෙබළුන් කටයුතු කළා. එහෙම නොකළනම් ඔවුන්ට ආරක්ෂා වෙන්න තිබ්බා නාවික හමුදාවේ සෙබළුන්ට නෙවෙයි. අද වෙනකොට මේ ප්‍රදේශයටත් අවට ප්‍රදේශවලටත් වසංගතය පැතිරිලා මහා විශාල විනාශයක් වෙන්න තිබුණා ඔවුන් පිරිස සොයාගත්තේ නැත්තම් නාවික හමුදාව මැදිහත් වෙලා. සියත ප්‍රවෘත්ති අංශයට අපිට වාර්තා වුණු විදිහට දැන් නැති වෙලා තියෙන ප්‍රශ්නය තමයි සෞඛ්‍ය අංශවලට පොලිසියට හමුදාවට ඒ වගේම අපේ රටේ හදිසි දුරකථන ඇමතුම් වලට දුරකථන ඇමතුම් ගලා එමින් තිබෙනවා. ඒ තමයි ඇතම් නාවික සෙබළුන් Tamange රාජකාරිය අවසන් කරලා නිවෙස් වලට වෙලා ඉන්නවා මේ මොහොත වන විට. මේ නාවික සෙබළුන් ආරක්ෂකංශ සමාජිකින් නිවාඩු අරගෙන ගෙදරට ආපු අයගෙන දිගින් දිගටම ඇතම් පිරිස් අහල පහල ඉන්න උදවිය දුරකථන ඇමතුම් ලබා දෙනවා. ඔවුන්ව පරීක්ෂා කරන්න ආරක්ෂකංශ සමාජිකින් නිවාඩුවවිල්ලා ඉන්නවා. ඔවුන් ගැන සැකයි කියලා. අපි ඉන්නේ කොතැනද? අපේ මානසිකත්වයේ කොතැනද තියෙන්නේ? මතක තියාගන්න ගෙදර ඇවිල්ලා ඉන්න හැම නාවික සෙබළෙකුටම ආරක්ෂකංශ සමාජිකයෙකුටම මේ කොවිඩ් වෛරසය වැළඳිලා නැහැ. ආරක්ෂකංශ විරෝධාර සෙබළුන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් මේ විදිහට මානසිකව වටන්න එපා. ඔවුන් රිද්දන්න එපා මේ වෙලාවේ. ඔවුන් තමයි අපේ රැකවරණයට ඉන්නේ. ඇතමුන් මතු කරපු මේ අනවශ්‍ය ප්‍රශ්නයත් එක්ක ශ්‍රී ලංකා නාවික හමුදාවට නිවේදනයකුත් නිකුත් කරන්නට සිද්ධ වෙලා තියෙනවා. මේ නිවේදනය දැක්වෙනවා ශ්‍රී ලාංකික ජන සමාජය නාවික හමුදාවේ සේවය කරන පුද්ගලින් පිළිබඳව සෞඛ්‍යමය වශයෙන් අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත් නිවාඩු මත තම නිවාසවල සිටින නාවික පුද්ගලින් එලෙසම තැබීමට වැලිසර නාවික හමුදා කඳුරේ සෞඛ්‍ය පරීක්ෂණ පවත්වා මෙතෙක් පැවති සියලුම නාවික මෙහෙයුම් නැවත ආරම්භ කිරීමටත් හඳුනාගත් වෛරස ආසාදිතයින් රෝහල් ගත කර ප්‍රතිකාර කිරීමටත් කටයුතු කර ඇති බව නිවාඩු මත හෝ කඳවුරින් බැහැර සිටින ඕනෑම පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වීමෙන් ඕනෑම අයෙකුට ඒ පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන් කියලත් ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුම් දෙනවා 0112443068 හෝ 0111719221 ෆැක්ස් අංක 0112444054 WhatsApp 0772201365 මේ අංක ඔස්සේ පමණක් තොරතුරු විමසන්න ඔබයි අපේ විරුවන් ඔබයි රටේ විරුවන් ඔබට ඔබ සැමට ජාතියේ ප්‍රණාමය දේශයේ මුර දේවතා එලි රැ පුරා දැල් නීතියේ මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 414 දක්වා ඉහළ ගොස් තිබෙනවා 414 දක්වා කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවට අපිට මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 848 දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවත් පරිත්‍යාග කිහිපයක් එම අරමුදල සඳහා ජනාධිපතිවරයා වෙත සහ අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනමා තිබෙනවා. කොවිඩ් 19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 848ක් දක්වා මෙවන විට ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එම අරමුදල සඳහා ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දුන්නා.
එමෙන්ම ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනය රුපියල් මිලියන 10ක් JHMT අබේසිංහ මහතා සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය රුපියල් මිලියන බැගින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන 5.4ක් ලංකා ඛනිජ තෙල් තොගගබඩා පර්යන්ත සමාගම රුපියල් මිලියන 6.2ක් සහ කාර්මික සංවර්ධන මණ්ඩලය රුපියල් ලක්ෂ 5ක් COVID-19 සමාජ සහ සෞඛ්‍ය ආරක්ෂණ අරමුදල වෙත පරිත්‍යාග කිරීම සිදු වුණා. රජය විසින් මේ වන විට අඩු ආදායම් ලැබින් ඇතුළු ශ්‍රේෂ්ඨ කිහිපයක ජනතා වෙත රුපියල් 5000 දීමනාව ලබා දෙමින් සිටිනවා. මේ වන විට ලක්ෂ 60කට අධික පිරිසකට එම මුදල් ලබා දීම සිදු කරමින් සිටින අතරතුර රජය විසින් ලබා දෙන රුපියල් 5000 දීමනාව නොලබන බව පවසමින් මයිඅංගනේ මේගාහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයේ සියාබාධිත බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග අද දින මයිඅංගනේ නගරයේදී විරෝධතාවයක නිරත වුණා. වර්තමානයේ රට තුල උද්ගත වී ඇති තත්ත්වයත් සමග අඩු ආදායම් ලාභී පවුල් සඳහා රාජ්‍ය විසින් රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට කටයුතු කළ අතර එය මේවන විට පවුල් ලක්ෂ 70 ඉක්මවා ලබා දී තිබෙනවා. කෙසේ නමුත් මෙම දීමනාව ලබා දීමේ යාන්ත්‍රණයේ තිබෙන යම් යම් දෝෂ සහගත තැන් හේතුවෙන් ඇතැම් සුදුසුකම් ලාභීන් හට එම දීමනාව ලැබීමේදී විවිධ ගැටලු වලට මුහුණ දීමටද සිදුව තිබෙනවා. එවැනි පුවතක් අපට අද දින මහියංගනේ ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ අනුව රජය විසින් ලබා දෙන රුපියල් 5000 දීමනාව නොලැබුණු බව පවසමින් මහියංගනේ සොරබර මීගාහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සියාබාධිත බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග මහියංගනේ නගරයේ ඔර්ලෝසු කණුව අභියසදී විරෝධතාවයක නිරත වුණා. රජයේ සේවකයන්ට දීලා තියෙනවා අක්කර දෙකමාර කුමරු ගන්න කච්චිය දීලා නැහැ. ඇයි අපිට දෙන්න බැරිද? හරි මට ඊට පස්සේ කිව්වා බල්ලෙකුට වාගේ වැන්නේ සර්. එළියට බහින්න කිව්වා අරගෙන මේ යන්න කිව්වා රුපියල් 5000ක් දෙනවා කියලා මට රුපියල් 10000ක් ගන්න කියනවා අස්සම් කරන්න ඕන නියමට අන්න අර ක්‍රමවේදෙට මට ගෙවන්න දත් නැහැ ඒකත් මට දෙන්නේ ණයක් හැටියට මේ අත කකුල බල නැහැ අවුරුදු 7ක් වෙනවා මම රැකගෙන ඉන්නවා වෙන මිනිස්සුගේ අතහැරලා නැහැ සර් හරිද සර් මට ඔහොම කතා කරන්න නෙවෙයි සර් සර්ලා ආඩම්බර වෙන්න ඕනි මේ වාගේ එකනේ රැකගෙන ඉන්න එකට ඇයි මට 5000 දෙන්න බැරි කෙසේ නමුත් අදාළ නිලධාරීන් එක්ව රුපියල් 5000 දීමනාව ලබා දීමට කටයුතු කරන බවට ප්‍රකාශ කිරීමත් සමග එම පුද්ගලයා විසින් විරෝධතාවය අවසන් කළා. මෙතර කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් සිටින ජනතාව වෙනුවෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව ගොවීන් බොහෝ දෙනෙකුට නොලැබී ඇති බව සමස්ත ලංකා ගෝජන සම්මේලනයේ සභාපති නමල් කරුණරත්න මහතා චෝදනා කරනවා. රුපියල් 5000 සහනදාරි ලබා දීමේ ක්‍රියාවලියේදී මේකේ ගොවිය අතහැරලා තියෙනවා. චක්‍රලේකේ අදාළ කරගෙන තිබුණේ නැතත් මේ වෙනකොට ප්‍රායෝගිකව කරන දේ තමයි අක්කර 1හමාරට වැඩි බිමක් තියෙන වගාවක් තියෙන කුමුරක් තියෙන ගොවින්ට මේ රුපියල් 5000 දීමනාව දෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත තත්ත්වය. මේකෙදී අපේ රටේ ඉඩම් බෙදා දීමේදී අක්කර 5 ඉඩම් තියෙනවා, අක්කර 3 ඉඩම් තියෙනවා, අක්කර 2 ඉඩම් තියෙනවා. අපේ රටේ ඉඩම් නීතිය අනුව මේ ඉඩම් කුඩා කැබිලෝට කඩන්න බෑ. ඒතර අක්කර 5 කුඹුරේ සමාජිත 4 දෙනෙක්, 5 දෙනෙක්, 6 දෙනෙක් විතර දැන් වැඩ කරනවා. එක්කෙනෙක්ගේ නමින් පොහොර ගන්නවා. හැබැයි එයාට රුපියල් 5000 හම්බෙන්නේ නැහැ. මෙන්න මේ විදියට ගොවි ජනතාව මේ සහනාධාරයෙන් විශාල වශයෙන් කැපිලා තියෙනවා. අපි කියනවා ආණ්ඩුවට මේ වාගේ කොන්දේසි ගොවියට දාන්න නැතුව කරුණා කරලා ගොවියට ඇට දෙකක් වගා කර ගන්න විදියක් නැහැ. වගා කරගත්තත් අස්සන්න විකුණ ගන්න විදියක් නැහැ. විකුණන තුට්ටු දෙකට විකුණන්නේ කොන්දේසි විරහිතව ඒ සියලු ගොවි ජනතාවට රජයෙන් ලබා දෙන මේ කොරෝනාවට අදාළව ලබා දෙන දීමනාව ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරලා කියනවා. හෙටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා පසුගියදා සෞඛ්‍ය අංශ පිළිබඳව සිදු කළ ප්‍රකාශය තරයේ හෙලා දකින බව හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. රාජිත සේනරත්න මන්ත්‍රීවරයා කියනවා මේ රටේ බෙහෙත් ටිකක් තියෙනවා කියලා. මම දන්නේ එතුමා මේ හරියට හීනකින් නැගිට්ටද කියලා. එතුමා මේ සෞඛ්‍ය අමාත්‍යවරයා හිටින ඉන්න කාලේ මේ රටේ රෝහලකට ගිහිල්ලා පෙරඩෝල් පෙත්තක් ගන්න බැරි තත්ත්වයකට පරිවර්තනය වෙලා තිබුණා. බෙහෙත් හොයාගන්න බැරි තත්ත්වයකට පරිවර්තනය වෙලා තිබුණා. ඒ තත්ත්වෙට පත් කරපු පුජ්‍යලයාම ඇවිල්ලා කියනවා දැන් හොයාගන්න බලන්න තියෙනවද බෙහෙත් තියෙනවද කියලා. ඒ නිසා බොහොම පැහැදිලිව කියනවා මේ එතුමා කරපු ප්‍රකාශයේ තරයේ හෙලා දක්වනවා. දැන් එතුමා කියනවා මේ
PCR පරීක්ෂණ වැඩි කරන්න කියලා. PCR පරීක්ෂණ වැඩි කරන එක රජයක් හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියට ඒ යුතුයකම සහ වගකීම අපි හරියට කරනවා. ඒක බොහොම පැහැදිලිව කරනවා. අද රජයක් හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශය අමතිවරියක් ඒ වගේම අමාත්‍යාංශයේ ලේකම්තුමිය ප්‍රමුඛ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ප්‍රමුඛ අද සියලු දෙනා එක පවුරක් වගේ එක සහෝදර කැලක් වගේ එකට වැඩ කරනවා. ඒ නිසා රටේ මේ කොරෝනා වසංගතය අපිට අවසන් කරගන්න පුළුවන් තත්ත්වයක් උදා කරගන්න පුළුවන්. හැබැයි ඕක නෙවෙයි වෙන්නේ ඔය කියන අමාත්‍යවරයා හිටියා. දේශපාලනය නොකරන ගම්වල ඉන්න මිනිස්සු කියනවා අපේ පිනකට තමයි මේ ආණ්ඩුව මාරුනේ කියලා. මේ ආණ්ඩුව තිබුණා නම් එහෙම අද රට එහෙම් පිටින්ම ඇමරිකාවටත් එහා යන්නේ. මැතිවරණ පැවැත්වීම සම්බන්ධ මාතෘකාව යළි දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වන පසුබිමක මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන කැෆේ සංවිධානයේ විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව උන් පෙන්වා දෙන්නේ මහා මැතිවරණය තවත් මාස 3කින්වත් කල් දැමිය යුතු බවයි. රට තුල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට පෙර සියලු දින අතර කතා බහක් නිර්මාණය කළ මාතෘකාවක් බවට පත් වුනේ පාර්ලිමේන්තු මැතිවරණයයි. කෙසේ වෙතත් කොරෝනා වෛරස අවදානම ඉහළ යාමත් සමග බොහෝ දෙනා වැඩි අවධානයක් යොමු කළ මාතෘකාවක් බවට එය පත් වුණා. මෙලෙස යටගිය මැතිවරණයේ පැවැත්වීම පිළිබඳ මාතෘකාව යලි කරලියට පැමිණියේ අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයත් සමගයි. ඊට ප්‍රතිචාර දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය නිල Facebook ගිණුමේ සටහනක්ද තබා තිබුණා. ඊට පසුදින එනම් 20 වෙනිදා මැතිවරණ කොමිසම දේශපාලන නියෝජිතින් සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ රාජකීය පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී තීරණාත්මක සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. එහිදී තීරණය කළේ මහා මැතිවරණය එළඹෙන ජූනි 20 වෙනිදා පවත්වන බවයි. එම තීරණාත්මක සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රකාශයට පත් කළ ජූනි මාසයේ 20 වෙනිදා පවත්වන මහා මැතිවරණය සම්බන්ධයෙන් දිනය ප්‍රකාශයට පත් කිරීම ඇතුළු කරුණු ඇතුළත් ගැසට් නිවේදනය අප්‍රේල් 20 වෙනිදා මධ්‍යම රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා. කෙසේ වෙතත් රට තුල උද්ගතවියති තත්ත්වයේ මත මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව සහ නොපැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකින් අතර උණුසුම් කතිකාවක් ගොඩනැගී තිබෙනවා. එවන් පසුබිමක මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන කැෆේ සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මහා මැතිවරණය තව මාස 3කටවත් කල් දැමිය යුතු බවයි. එමෙන්ම කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනස් මකින් මහතා පෙන්වා දෙන්නේ ජූනි 20 වන දිනේ වන විට මහා මැතිවරණයේ පැවැත්වීම සඳහා සුදුසු වාතාවරණයක් සැකසෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි. එමෙන්ම පවතින වාතාවරණය තුළ සෑම පක්ෂයකටම අපේක්ෂකයෙකුටම ස්වාධීන කණ්ඩායමකට සිය මැතිවරණ ව්‍යාපාර පවත්වාගෙන යාමට සම තරඟ බිමක් සැකසීම ප්‍රායෝගිකව අසීරු තත්වයක පවතින බවයි කැෆේ සංවිධානය පෙන්වා දෙන්නේ. මේ වන විට ඇතැම් අපේක්ෂකින් විසින් ආහාර පාර්සල් බෙදා දෙමින් සිය මැතිවරණ ව්‍යාපාර ආරම්භ කර ඇති බව පෙන්වා දෙන කැෆේ සංවිධානය පවසන්නේ මැතිවරණ නීතියට පටහැනි එම ක්‍රියාව නවත්වන ලෙස ජනතාව අසීරුතාවයට පත්ව ඇති මේ මොහොතේ බලපෑම් කිරීම සදාචාරාත්මක දැයි නැවත වරක් විමසා බැලිය යුතු වන බවයි. මෙම අවකාශයේ ප්‍රයෝජනට ගනිමින් රජයට හිතවත් පාර්ශව පමණක් ඇඳිර නීති අවසරපත්‍ර ලබා ගනිමින් ආහාර ද්‍රව්‍ය බෙදා දෙමින් සිය මැතිවරණ ව්‍යාපාර අරඹා ඇති අතර අනිකුත් පක්ෂ සහ කණ්ඩායම් මේ නිසා අගතියට පත්වන බවයි කැෆේ සංවිධානය අවධාරණය කර සිටින්නේ. මේ හේතුවෙන් නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් සඳහා අවශ්‍ය වන සම තරඟ බිමක් සැකසීම මේ වන විට දුෂ්කර වී ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීම ආදී කටයුතු පවා නිසි පරිදි සිදු කළ නොහැකි වාතාවරණයක් මතුවැති බවයි කැෆේ සංවිධානයේ සඳහන් කළේ. ජූනි 20 වනදා වන විට මැතිවරණයේ පැවැත්වීමේ ප්‍රායෝගික දුෂ්කරතා රැසක් මතුවැති බැවින් තව මාස 3ක කාලයකටවත් මහා මැතිවරණය කල් දැමිය යුතු බවයි කැෆේ සංවිධානයේ සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ. මේ අතර ඉදිරි මහා මැතිවරණය සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ පක්ෂ විපක්ෂ දේශපාලකණින් මෙලෙස සිය අදහස් පළ කළා. දේශපාලඥයෝ පාර්ලිමේන්තුව රැස් කරගෙන ආයි දෙගා නටන්න හදනවා. ඡන්දෙකට යෑම මේ කියන කාරණා නෙවෙයි මේ වෙලාවේ වැදගත් වෙන්නේ. මේ වෙලාවේ වැදගත් වෙන්නේ ජන ජීවිතය ආරක්ෂා කර ගැනීම. එනිසා දේශපාලඥයන්ට උමනා වෙලා තියෙන්නේ ඡන්ද කරලා අනවශ්‍ය විදියට වියදම් දරලා මේ යෝධයෝ ටික පෝෂණය කරන එක තමයි ආයි වෙන්නේ. අද අපි මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි කොරෝනා ප්‍රශ්නේ. මේ සම්බන්ධව එතුමාට කටයුතු කරන්න හැකියාව තියෙනවා. දැනට එතුමන් නීතියට අනුකූලව පාර්ලිමේන්තුව මැතිවරණය තියන්න එපයි කිව්වට
මේ රටේ බෞද්ධ ජනතාවගේ ඉල්ලීම මැතිවරණයක් පුළුවන් හැකි ඉක්මන් පළවෙනි අවස්ථාවෙම තියන්න කටයුතු කරන්න කියන කාරණාවයි. මැතිවරණය සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය තියෙන මැතිවරණ කොමසාරිස්තුමාට එතුමා තීරණය කළා නම් පවතින තත්ත්වයේ අනුව ජූනි 20 වෙනිදා මැතිවරණය තිබිය යුතුයි කියලා. ඒක මම හිතන්නේ අවශ්‍ය බලධාරීන් ගත යුතු තීරණයක්. කොළඹ නගරයේ සුරක්ෂිතභාවය ගැන මම කතා කරනවා නම් මේ වෙනකොට කොළඹ නගරයේ අපි දිනපතාම කරන පරීක්ෂා තුලින් 0 තත්ත්වයකට ගේන්න පුළුවන් වුණා තින් මම විශ්වාස කරනවා කොළඹ නගරය සුරක්ෂිතයි කියලා තීරුම් බේරුම් ගත්ත දාට මධ්‍යම රජයේ තීරණයක් ගනීවි. ඡන්දේ පැවැත්වීම ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? අපි පැහැදිලි කරලා තිබෙන එක තමයි කොරෝනා තත්ත්වය මර්ධනය කරලා රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු මැතිවරණය පවත්වන්න සුදුසු වෙන තමයි අපේ අදහස. මේ අතර අද දවසේ පැවති මාධ්‍ය හමු කිහිපයකදීත් මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මැතිවරණය පැවැත්වීමට පෙර COVID-19 වසංගතයේ ප්‍රථමයෙන් පරාජය කළ යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ. COVID ගැනවන්නේ මාර්යා නම් COVID 19 අපි සටන් කරන්නේ මාර්යාත් එක්ක. ඒ නිසා මෙතනදී ඇයි අපි ඡන්දෙට බය කියලා සමහර කට්ටියන්. අපි ඡන්දෙට බය නෑ මාර්යාට බයයි. මේකේ සීමසේ ඡන්දයක් නෙමේ පාර්ලිමේන්තු මහා මැතිවරණය. මුකවාඩම් දාලා ඡන්දෙ ඉල්ලන්නේ කොහොමද? මේ මුකවාඩම දාගන්න. මුකවාඩම දාලා මැතිවරණයක් කරන්න පුළුවන්. මුකවාඩමේ සල්ගෙන කටවහල ඡන්දෙ ඉල්ලපන් කියන එකද? ඒ නිසා එහෙම ඡන්දෙකට යන්න බෑ මැතිවරණ කොමසාරිස්ට අපි කියනවා මාර්යාගේ මැතිවරණය කරේ තියාගෙන යන්න එපා. බැලට් පෙට්ටිය උස්සන් යන මිනිස්සු ඇඟිල්ල පාට කරන්නේ කොහොමද? ඇඟිල්ල අල්ලන්නේ කොහොමද මිනිහෙක්ගේ? කොවිඩ් තියෙන අතරතුරේදී අර මිනිස්සු ඇඟිල්ල ඒ මිනිස්සයා ග්ලව් එකක් දැම්මත් අනිත් මිනිස්සෙන් ගලවන්න එපයි. එයාගේ ග්ලව් එක ඇඟිල්ල පාට කරා. කිසිම විදියකින් මේක කරන්න පුළුවන් හැකියාවක් නැහැ. කොරෝනා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. අපිට ඒ තරම් සෞඛ්‍ය පහසුකම් දෙන්න හැකියාවක් නැහැ. අපිට හොඳ වෛද්‍යවරු ඉන්නවා. අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය ශ්‍රම බලකාය දක්ෂයි. ඒ නමුත් අපිට තියෙන පහසුකම් ඉතාමත්ම අල්පයි. ඒ හින්දා අපි කියනවා ඡන්දේපා කොරෝනා ඉවර කරන්න. විවස්ථා අර්බුදයක් මෙයාසේ නිර්මාණය කරන්න එපා. පාර්ලිමේන්තුව කැඳවලා විවස්ථා අර්බුදය ඉවර කරන්න. අපිට පඩියපා අපිට දීමනා එපා. කැන්ටින් වහන්න පාර්ලිමේන්තුව ඇතුලේ. කැන්ටින් එකෙන් කණ්ඩ ඕනේ නැහැ පාර්ලිමේන්තුව ඇතුලේ. දේශපාලනේ අමතක කරලා කොරෝනා වසංගතය නේ මූණ දෙමු. කොරෝනා වසංගතය ඉවරුනාට පස්සේ මිනිස්සුන්ගේ මූණ වලින් මුඛ ආවරණ ගැලවුණාට පස්සේ අපි දේශපාලනේ කරමු කියන එක මම රජයට බල කරලා කියනවා. පාර්ලිමේන්තුව කැඳවිය යුත්තේ කොරෝනා වෛරසය සඳහා ඖෂධ සොයා ගැනීමට නොව ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශ වීම වළක්වා ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයසිරි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවට එක්වීමේ මහතා මේ බව පැවසුවා. මේ පාර්ලිමේන්තුව කැඳවන්න ඕනද නැද්ද කියන සංවාදයක් රට පුරා හදමින් තියෙනවා. පාර්ලිමේන්තුව කැඳවුවයි කියලා අමුතුවෙන් කොරෝනා වලට බෙහෙත් හොයා ගන්න බැරි එක ඇත්ත. අලුත් එන්නත් නිෂ්පාදනය කරන්න බැරි එක ඇත්ත. ඒ වගේම මේ පාර්ලිමේන්තුව කැඳවුවයි කියලා දැන් මේ පොසිටිව් වෙන PCR ටෙස්ට් නෙගටිව් වෙන්නෙත් නැහැ. හැබැයි දැන් මම දැක්ක කැබිනට් ඇමතිවරේ කහනවා මේ පාර්ලිමේන්තුව කැඳවන්නේ කොරෝනා වලට බෙහෙතක් හොයා ගන්නද කියලා. ඉතින් එවැනි අඳබාල ප්‍රකාශ කරන ඇමතිවරු ඉන්නෙක් ගැන මේ රටේ ජනතාව කනගාටු වෙන්න ඕන. මෙහෙම පාර්ලිමේන්තුවක් තමයි අපිට තිබිලා තියෙන්නේ. මෙහෙම ඇමති මණ්ඩලයක් තමයි තාම අපිට තිබෙන්නේ. පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ කොරෝනා වලට බෙහෙත් හොයා ගන්නද වගේ අහන ඇමතිවරුන්න කැබිනට් එකකින් තමයි අපි මේ කොරෝනාත් එක්ක සටන් කරමින් ඉන්නේ. ඉතින් අපි කියන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ කොරෝනා වලට බෙහෙත් හොයා ගන්න නෙවෙයි. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය මරණයට පත් වෙන එක වළක්වන්න, ප්‍රජාතන්ත්‍රවාදයට ඔක්සිජන් දෙන්න, ප්‍රජාතන්ත්‍රවාදයේ නෙගටිව් වෙන එක වළක්වන්න. අන්න ඒ අවශ්‍යතාවය නිසා තමයි ව්‍යවස්ථාවේ තිබෙන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියට පස්සේ මාස 3ක් යන්න කලින් පාර්ලිමේන්තුව කැඳව ගන්න ඕන කියලා. මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතා කරන අය සාමාන්‍යයෙන් කියන කතාවක් තමයි නිරන්තරයෙන් මේ භාවිතා කළ යුතුයි නැතිනම් ඉන්න බෑ කියන විවිධ වූ කාරණා. හැබැයි පසුගිය මේ කාල සීමාව තුළදී විශේෂයෙන්ම ඇඳිරි නීතිය පැවති කාල සීමාව තුළදී මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවට ඔප්පු කරන්නට හැකියාවක් ලැබුණා. ඒත් ඔබ මතක තියාගන්න දැන් ඇතැම් විට ගෙදරටම කුඩු නොමිලේන තත්ත්වෙකුත් තියෙනවා. මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් ඇතැම් විට ප්‍රකාශ කරන දෙයක් තමයි තමන්ට මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා මත්පැන් පාවිච්චි කරපු නිසා හැමදාම ඒක පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැතිනම් තමන්ට සාමාන්‍ය කටයුතු කරගෙන යන්නට බැහැ. විවිධ ආබාධ වලට ලක් වෙනවා කියලා. හැබැයි මේ කතාව අමූලික බොරුවක් බවට පත් වුණා දින 30ක පමණ කාලයක්. ගෙදරට වෙලා හිටපු මේ මත්ද්‍රව්‍ය මත්පැන් වලට ඇබ්බැහි වෙලාම හිටපු අයට එය ලබා නොගෙන ඉන්න සිද්ධ වුණා. හැබැයි උන් කොහොම හරි ගෙදර හිටියා. මේවා පාවිච්චි නොකර හිටියා. ඒයින්ම තේරෙන කාරණේ තමයි මත්පැන් මත්ද්‍රව්‍ය කියලා කියන්නේ මවාගත්ත බොරුවක් කියන කාරණය. අපි ඔබට ඊයේ ලබා දුන්නු පොරොන්දුවත් එක්ක
අද මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්නට අපි සම්බන්ධ කරගත්තේ දුම්කොළහ මදිසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා. සිගරට් අරක්කු විතරක් නොවේ හෙරොයින් ගංජා අයිස් වැනි මත් ද්‍රව්‍යත් මේ කාලෙදී ලබා ගන්න බැරිව ඒ අය ඒ ඇබ්බැහි වෙච්ච කය එහින් මිදවිලා තියෙනවා. ඊටාම හොඳින් ඒගොල්ලෝ තමන්ගේ ජීවිත කටයුතු කරගෙන යනවා. හැබැයි අපිට ආරංචි වෙනවා මේ හෙරොයින් ගංජා ඒ වගේම මත් වතුර සිගරට් වගේ ඒවා නොඑක් බහුජාතික සමාගම් වලට අධික ලෙස තමන්ට ලැබෙන ලාභය දැන් අඩු වෙන නිසා ඒ අය මේ නිවෙස් වලටම ගෙනල්ලා මේවා ලබා දීම කූට ජාවාරම් කූට උපක්‍රම කරගෙන යන බව අපිට ආරංචි වෙනවා. සමහර වෙලාවට මේ මද්ද්‍රව්‍ය නොමිලේම තමන්ගේ ලබා ගන්න පිරිසට ලබා දෙන බවට අපිට ආරංචි තියෙනවා. හැබැයි මේ පිළිබඳ ඉතා දැඩිව නීති ක්‍රියාත්මක කිරීමට අපි සියලු දෙනාම බැඳී ඉන්නවා. මේ නීති ක්‍රියාත්මක කරන බව මම බොහොම අවධාරණයෙන් කියන්න කැමතියි. හැබැයි ඔබ පරිස්සම් වෙන්න ඕනේ. මොකද සමහරු දැන් මේ මද්ද්‍රව්‍ය වලින් විශාල පිරිසක් ඉවත් වීම නිසා ගෙදරටම නොමිලේම කුඩු ගෙනත් දෙනවා. අපි හැමෝම දන්නවා දැන් මාසයකට ආසන්න කාලයක් තිස්සේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් එක්කම තැබෑරුම් සහ මත් වතුර අලෙවි කරන ස්ථාන සියල්ල වසා දැමීමත් සමග මේවාට ඇබ්බැහි වෙලාව හිටපු පිරිස දැන් ඒව කිසිම දෙයක් නැතුව බොහොම හොඳින් ඉන්නවා. ඉතාම සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා. කිසිම බෙහෙතක් විශේෂ බෙහෙතක් හේතක් ගන්නෙ නැතුව බොහොම සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා. එහෙනම් අපි සියලු දෙනාම දන්නවා මේක මහා රැවටීමකටයි අපි ලක්ුණේ කියලා. අපිට සිගරට් එකක් නැතුව මත් වතුර ටිකක් නැතුව ඉන්න බෑ කියලා හිතපු එක සම්පූර්ණ රැවටීමක්. දැන් මේ සති 3-4ක් තිස්සේ ඉතාම හොඳින් තමන්ගේ පවුලේ කටයුතු කරගෙන නිවසටම වෙලා පවුලේ සියලු දෙනා එක්ක බොහොම සතුටින් මේ ගත කරන්න පුළුවන් බව ඔබ සියලු දෙනාටම වැටහිලා තියෙනවා. ඒ නිසා මං ඉතා කරුණාවෙන් ඉල්ලනවා ඒ මත් වතුර සහ සිගරට් වලට අබ්බැහි වෙච්ච යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේ ඔබට එයින් ගැලවීමට තියෙන ඉතාමත්ම වටිනා කාලයක් තමයි මේ කාලය. කොරෝනා වෛරසයේ පීඩාවට පත් ජනතාව සඳහා වියලි ආහාර බෙදා දීම සහ ජනතාවගේ මානසික සුව ඇති කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අංශ පවත්වනු ලැබූ සංගීත ප්‍රසංගයක් ඇතුළු තොරතුරු පිළිබඳවයි දැන් අවධානය. වැලිමිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු වල නිරත රාජ්‍ය නිලධාරීන් සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් මගින් ලබා දෙන ප්‍රතිශක්තිකරණ වර්ධක ඖෂධ ලබා දීමේ වැඩසටහනක් ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි දිවිතොටවිල ආයුර්වේද මධ්‍යස්ථානයේ විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. රත්නපුර ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිතීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ටතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහාය වීමට දුරස්ථ පාලකයක් මගින් ක්‍රියා කළ හැකි රොබෝ යන්ත්‍රයක් ප්‍රදානය කිරීම ප්‍රධාන ඇඟලුම් ආයතනයක් විසින් සිදු කර තිබෙනවා. කොවිඩ් 19 වෛරසයේ පැතිරියාමේ අවධානම සමග රතු කුරස සංවිධානය විසින් අද දින නාවලපිටිය පොලිසිය විෂ බීජ හරණයට ලක් කළා. අම්බලංගුඩ වෙනමුල්ල එකමුතු ශ්‍රේෂ්ඨ පුරවැසි සමිතියේ සමාජිකයින් විසින් වෙනමුල්ල ප්‍රදේශයේ සිටින අඩු ආදායම්ලාභී පවුල් වෙත වියලි ආහාර ලබා දීමට කටයුතු කර තිබෙනවා. කොවිඩ් 19 වෛරසයේ මැඩ පැවැත්වීම සඳහා දිවාරෑ නොබලා සේවය කරන හලාවත මහරෝහලේ සේවය කරන වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කරන ලද සංගීත ප්‍රසංගයක් එම රෝහල් භූමියේදී පැවැත්ුණා. වෛරසයේ මැඩලීම උදෙසා දිවි නොතකා සේවයෙන් යුතු වෛද්‍යවරුන් හෙදියන් සහ සේවකින් දිර්ගන්වීමේ අරමුණින් බලංගොඩ සමාජ සංවර්ධන පදනම විසින් බලංගොඩ මූලික රෝහල් පරිශ්‍රයේදී සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබුණා. දැන් රටවටාපුවත් කිහිපයක් වෙතයි අවධානය. අනුරාධපුර මෙදවච්චිය හා බවුනියාව ප්‍රදේශයට ඇද හැරුණු අධික වර්ෂාවත් සමග හමගිය සුළඟකින් ගස් කඩා වැටි ඇති අතර එමගින් එම ප්‍රදේශයේ නිවාසවලට හා වගාවන්ට හානි සිදු වී තිබෙනවා.
වවුනියාව ඊචන් කුලම කැලෑ ප්‍රදේශයක නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ යෙදුණු එක් සැකකරුවෙකු වවුනියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී සැකකරු සතුව තිබී නීති විරෝධී මත්පැන් ලීටර 35ක් හා ගොඩ ලීටර 405ක් පොලිස් බහරට ගෙන තිබෙනවා. ලිහිල් කර ඇති ඇඳිරි නීතිය එළඹෙන 25 වනදා නැවත පැනවීමට නියමිත බැවින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට වතුකරේ ජනතාව විශාල වශයෙන් නගරයට පැමිණෙන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ගමන්ගත් මෝඩ රථය බද්දේගම අධිවේගී මාර්ගයට ආසන්න ප්‍රදේශයකදී මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ අදිසර විදුලි කණුවක ගැටී තිබෙනවා. අනතුර සිදුවන විට මෝටර රථයේ මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු ගමන් කර ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. වැල්ලවාය ඌව කුඩා ඔය පොලිස් බල ප්‍රදේශයේ ඇතිලිවැව මහ ආරගම ප්‍රදේශයේදී අද අලුයම සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 45ක් වන පුද්ගලයෙක් වන අතර සිද්ධියට සම්බන්ධ කිසිදු සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන නොමැති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී ගංජා කිලෝග්‍රෑම් 49කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවලපිටිය සිට ගම්පල දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් රියදුරා ඇතුළු තවත් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ගම්පල මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. दूर बेहर प्रदेश कुलियापीटी नगर प्रधान मार्ग मायल अनवसूर सीलू व्यापारिकीटी नागरिक महजर सौख्य परीक्षक हा नगर सभा निर्धारी එම විදේශ පුරාත් සමගින් අප සූදානම්වන්නේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් සමු ගන්නට අප යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් තවදුරටත් ප්‍රවෘත්ති දැනගන්න එක්වන්න www.seethanews.lk අපගේ වෙබ් අඩවියට සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.